එහෙනම් algorithm කියන වචනේ හරියට අවබෝධ කරගන්න ඕනේ ඔයාලා ඉස්සල්ලාම. Algorithm is set of procedures which we have to follow to answer a problem, to find a solution for a problem. අපිට තියෙන ප්‍රශ්නකට උත්තරයක් හොයාගෙන යද්දී අපි අනුගමනය කරන් යන පියවරවල් ටික අපි කියනවා algorithm එක කියලා. හරි. Algorithm එක තියෙනවා inputs. එතකොට යාට එළියෙන් බාහිරින් inputs ගන්න පුළුවන්. Outputs තියෙනවා. අපි algorithm එක තුළ එළියට display කරන දේවල්, output කරන දේවල් තියෙනවා. Define items තියෙනවා. එතකොට clear and unambiguous. Unambiguous කියලා කියන්නේ order එකකට තියෙනවා කියන්නේ. කලවම් වෙලා නැහැ කියන්නේ. එතකොට ඒවා clear වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම කියන්න ඕනේ. සහ order එකකට තියෙන්න ඕනේ. Fine items කියලා කියන්නේ instruction of an algorithm are executed, the algorithm should terminate after finite number of steps. ඒ කියලා කියන්නේ මේ algorithm එකක් ගත්තාම ඒක අනිවාර්යයෙන්ම number of steps ගානක් ගියාට පස්සේ නවතින්න ඕනේ. ඉවර වෙන්න ඕනේ. Infinite තියෙන්න බෑ. පහදලේද algorithm එකක් කියලා අපි කියන්නේ steps ටිකක් අපි solution එකක් හොයාගෙන යනකොට ප්‍රශ්නෙකට අපි follow කරන steps ටිකට අපි කියන algorithm එක. මෙයාට inputs තියෙන්න පුළුවන්. අපි inputs ගන්නවා එළියෙන්. Outputs තියෙනවා. Making outputs එළියට දෙනවා. ඊළඟට define items තියෙනවා. ඒ කියලා කියන්නේ හරියටම කියන්න ඕන instruction එක හරියටම කියන්න ඕන. එහෙම එහෙ ඒවා කියන්න බෑ. මේ දේ කරන්න කියලාම කියනවා. මේක කරොත් හොඳයි නේද? ඒ වගේ දේවල් තියෙන්න බෑ. Unambiguous කියලා කියන්නේ order එකකට තියෙනවා. හරියටම පිළිවෙල තියෙනවා. ඊළඟට අනිවාර්යයෙන්ම අවසානයක් තියෙන්න ඕනේ. මේකෙන් ලක්ෂණ algorithm එකක් ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට අපි කතා කරන algorithm වල methods කීපයක් තියෙනවා. Types කීපයක් තියෙනවා. එකක් තමයි sequential algorithm. ඔයාලා පේනවා මේ තියෙන්නේ සීක්වන්ස් එකක්. ඒ කියලා කියන්නේ බිගිනින් මේ උඩින් පටන් අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් පහළට අවිල්ලා අවසන් වෙනවා. ඊළඟ ළමයි මේ අල්ගොරිතම් එකේ වැදගත් දේවල් තමයි මේ වගේ තියෙන ස්ටෙප්ස් කියලා අපි කිව්වා. බිගින් අනිවාර්යයෙන්ම ස්ටාර්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ අපි ඕනම් වැඩක් කරන්න යනකොට අපිට ඒක ස්ටාර්ට් එකක් තියෙනවා. අපි තුමාලා නිදා ගන්න යනවා කියලා. ඒත් ඔයාලා ස්ටාර්ට් එකක් දෙනවා නේද? කොතනින් හරි නිදා ගන්න තැනකට යන්න ඕනේ. එහෙම නැත්නම් බිම හරි බුදියා ගන්න ඕනේ. ඇලවෙන්න ඕනේ. ස්ටාර්ට්. ඊළඟට බත් කන්න යනවනම් පිඟානක් අරන් වැඩේ පටන් ගන්නවා. ස්ටාර්ට්. ඊට ඒකට අපි කියනවා රෙඩින් විත් රිසෝසස්. ලොකින් රිසෝසස්. රිසෝසස් ලොක් කර ගන්නවා නේද? බත් කනවා කියන එක ගම උදාහරණයකට හමු කරන වැඩක් ඉන්නේ. එයා ඉස්සලා පිඟානක් ගන්නවා. ඊට පස්සේ අත හොද ගන්නවා. ඊට පස්සේ බත් බෙදා ගන්නවා. ඊට පස්සේ තමයි කන්න පුළුවන්. එහෙනම් අර අවස්ථාව මොකද? ස්ටාර්ට් එක. මේක රෙඩි කර ගන්නවා. එන්ඩ් එක නේද? පිගාන හොදන්න නැත හොදන්න. එතකොට ඔක්කොම ක්ලියර්. එහෙනම් ඇල්ගොරිතම්ස් වලත් එහෙමයි. රිසෝසස් තියෙනවා නම් මෙයාට ඒ ටික ලං කරගෙන ඉන්න ඕනේ. ස්ටාර්ට්. ගත්ත රිසෝසස් බී ඇලෝකේට් කරන්න ඕනේ. වැඩේ ඉවරනාට පස්සේ. මෙමරි ක්ලියර් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම algorithm එකක් ඇතුළේ start tag සහ end එකක් තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා මේකේ පටන් ගත්තා, පළවෙනි වැඩේ කරා, දෙවෙනි වැඩේ කරා, තුන්වෙනි ඩිට කරා අවසන් වුණා. දැන් මේ යන්නේ sequential order එකකට. නෑ එක method එකක් තමයි, එක type එකක් තමයි sequential algorithm. ඊට පස්සේ එක තියෙනවා branching නැත්නම් selection. මේ algorithms වලදී වෙන්නේ අපි මෙතන තියෙනවා condition එකක් නැත්නම් decision එකක්. මේ decision එක ගන්න condition එකකට අනුව අපි කියන දෙයක් ඇත්තනම් මේ path එක යනවා
years නම් ඒ දේ වැරදි නම් මේ පාත් එක යනවා. මෙතන තියෙන ස්ටේට්මන්ට් එකක් කන්ඩිෂන් එකක් එයා මේ පල්හැට කියන ඩේටා දාලා බලනවා මෙතෙන්ට. ඒ ඩේටා ඩේටා දාලා බලපුවම එන උත්තරේ years නම්. ඒ කන්ඩිෂන් එකට එන උත්තරේ years නම් මේ පාත් එක ෆලෝ කරන්න කියනවා. No නම් මේ පාත් එක ෆලෝ කරන්න කියනවා. If true false අපි කියන්න ඕන මොකන පාත් එකද කියලා. මේ T කියලා කියන්නේ true. Years කියන්නේ yes. False no. ඒ වගේ. එතකොට අපි හිතමු මේක years උනේ කියලා. එහෙමනම් ඒක මේ පාත් එකේ ගිහිල්ලා මෙතනින් පහළට යනවා. ආයේ මේ පාත් එක අහුවෙන්නේ නැහැ. Decision එක years නම් මේ වැඩේ තමයි කරන්නේ. ආයේ මේ පැත්ත යන්නේ නැහැ. Decision එක no නම් එහෙනම් මේ පැත්තෙන් එනවා. මේ වැඩේ කරනවා පහළට යනවා. එතකොට මෙහාට යන්නේ නම් selection එකක් නැත්නම් අපි කියනවා මේක branching කියලා. හැම තිස්සෙම මතක තියාගන්න condition එක check කරා අදාළ එක path එක විතරයි යන්නේ. ඒතර අනිත් path එක අහු වෙන්නේ නැතුව යනවා. branching. මේකට අපි කියනවා loop එකක් කියලා. මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි අර වගේමයි කන්ඩිෂන් එකක් තියෙනවා ටෙස්ට් එක්ස්ප්‍රෙෂන් එකක් කන්ඩිෂන් එකක් මේ කන්ඩිෂන් එක ත්‍රූ නම් එහෙම නැත්නම් යර්ස් නම් මෙයා මේ පහල තියෙන ස්ටෙප්ස් ටිකක් කරලා ආපහු එතෙන්ටම එනවා ඇවිත් ආයෙ කන්ඩිෂන් එක චෙක් කරනවා ආයෙත් ඒක යර්ස් නම් අර විදිහටම පහල තියෙන ස්ටෙප්ස් ටික කරලා ආයෙ උඩට එනවා මේ විදිහට මේක රිපීට් වෙනවා මේ කන්ඩිෂන් එක යර්ස් වෙලා තියෙනකම් මේක රිපීට් වෙනවා මේ කන්ඩිෂන් නෝ වුණාම මේ නෝ පාත් එක මෙයා ඉස්සරහට යනවා එතකන් මේ සර්කල් එක තුල නැත්තම් මේ මේ ස්ටෙප්ස් ටික රිපීටඩ්ලි එක්සිකියුට් කරනවා මෙන්න මේ ටික කන්ඩිෂන් එකෙන් තමයි චෙක් වෙන්නේ මේක රිපීට් කරා කන්ඩිෂන් එක ෆෝල්ස් වෙච්ච ගමන් නවත්තලා එළියට ගියා මේකට අපි කියනවා රෙපිටිෂන් එකක් කියලා මේ තමයි තුන්වෙනි ටයිප් එක loop එකක් එහෙම නැත්නම් repetition එකක් ඊළඟට මේකට අපි කියනවා switch case statement එකක් කියලා switch case මේකෙදි වෙන්නේ decision making තමයි හැබැයි decisions කීපයක් ගන්නවා එක data එකක් දිහා බලලා ඒකට අනුව decisions කීපයක් ගන්නවා මේක පහළට එනවා මෙතන අපි හිතමු මේ වගේ දෙයක් කියලා. අපි අපි යූසර්ට කියනවා එයාගේ choice එකක් දෙන්න අපි හිතමු අපි දැන් මේ ලාය මොකද කරන්නේ කියලා අහනවා. මොකද කරන්න කැමති කියලා අපි. අපි හිතමු සින්දුවක් අහන්න කැමති. නැත්තම් පොතක් කියවන්න. නැත්තම් TV බලන්න. නැත්තම් ෆිල්ම් එකක් බලන්න. ඔහොමගේ options තියෙනවා කියලා හිතමු අපි. මේක 1, මේක 2, මේක 3, මේක 4. අපි ලන choice එක මෑ choice එක අනුව අපිට තීරණ ගන්න පුළුවන්. මෑ choice එක 1යි කියලා දුන්නොත් සින්දුවක් තමයි play වෙන්නේ. choice එක 2යි කියලා දුන්නොත් එයාට පොතක් දෙන්නවා. ඒ වගේ choice එක මේ මේ මෙතෙන්ට එන number එක අනුව decision එක වෙනස් වෙනවා. decisions keep එකක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් එන්න මේ switch case පාවිච්චි කරන්න. එතකොට equal to කේස් කොන්ස්ටන්ට් 1 කියලා කියන්නේ පළවෙනි අවස්ථාව. අපි තුමේ ABC කියලා තිබ්බ අපිට. A B CD ඔහොම තියෙනවා. එහෙනම් මේක A වුණොත් මොකද කරන්න ඕන? මේක B නම් මොකද කරන්න ඕන? මේක C නම් මොකද කරන්න ඕන? තව මේක 1 නම් මොකද කරන්න ඕන? 2 නම් මොකද කරන්න ඕන? 3 නම් මොකද කරන්න ඕන? ඒ වගේ choices 90 යන වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ switch case statement එක නැත්නම් switch case type එක පාවිච්චි කරන්න. ඒතර මෙතන අපි ගන්නවා choice එක choice එක සමාන එක නම් මේ වැඩේ කරා මේක දෙක නම් මේ වැඩේ කරා තුන නම් මේ වැඩේ කරා default code එක කියලා කියන්නේ එකක්වත් නැවෙයි නම් මොකද කරන්න කියන්නේ මේ අපි ඉස්සරහට වෙනවන කතා කරනවා උදාහරණත් එක්ක හරි එහෙනම් මේ තමයි අනිත් type එක ඒතර ඔය විදිහට අපිට algorithms වලදී අපිට ඒ algorithm එක ක්‍රියාත්මක කරන්න පුළුවන් විදි හතරක් හම්බ වෙනවා sequence වෙන්න පුළුවන් sequential වෙන්න පුළුවන් එක දිගට පහළට ක්‍රියාත්මක කරන්න වෙන්න පුළුවන් branch නැත්නම් selection එකක් තියෙන්න පුළුවන්
path දෙකයි තියෙන selection එකේ හැම තිස්සෙම ඔයාලට පේනවා මෙතනින් ආවා true false අනෝ decision එක ගත්ත ගියා ඊට වඩා path තියෙන දෙයක් නැහැ two states true or false yes or no ඊළඟ repetition එකක් ඒකත් අර විදියමයි decision එකක් තමයි තියෙන්නේ හැබැයි decision එක අනෝ මේක repeat කරනවද නැද්ද කියලා තමයි decision එක ගන්න condition එක හරිනම් repeat කරගෙන යනවා හරි වෙලා තියෙනකම් false වුණ ගමන් ඒකෙන් repetition එකෙන් එළියට යනවා ඊළඟ තමයි switch case statement එක. ඒකෙදි choices තියෙනවා නේ අපි ගන්න එක මොකක් හරි data එකකට දාලා choices තියෙනවා නම් අපි පාවිච්චි කරනවා choice එක. Sorry switch case statement එක. හරි. ඒක කියපු දෙක පැහැදිලි දාලා නොතේරුණු දණක් ප්‍රශ්න තියෙනවද? හරි. එතකොට අපි ඊළඟට කතා කරන්නේ qualities of a good algorithm. එතකොට ළමයි එනවා ඔයාලා දැන් තේරුම් අරගෙන තියෙන්න ඕනේ මේ වෙද්දි. Algorithm එකක් කියලා කියන්නේ මොකක්ද? අපි අපිට තියෙන ප්‍රශ්නෙකට solutions හොයනවා. ඒ solution එක follow කරන steps ටික තමයි algorithm එකක් කියලා කියන්නේ. එතකොට මේ algorithm එකකට අපිට නැත්නම් එකම ප්‍රශ්නෙකට අපිට solutions කීපයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම එකම solution එකකට යන algorithms කීපයක් තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් අපි තමයි තේ එකක් හදන්න යන්නේ. එතකොට තේ හදන්න අපි ඇල්ගොරිතම් එකක් ගත්තොත් අපි කියමු පළවෙනි පාර වතුර උණු කරන්න ඕනේ. වතුර උණු කරන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ කප් එකකට දාන්න ඊට පස්සේ මේකට සීනි දාන්න ඕන කියලා අපි හිතමු. ඊට පස්සේ ටී බෑග් එක දානවා. ඊට පස්සේ මික්ස් කරනවා. මොම තමයි තේ එක හදන්න කියලා හිතමු අපි. දැන් මේක ඇල්ගොරිතම් එක. අපිට ඕන කරන්නේ තේ එකක්. ඒක තමයි සොලූෂන් එක. මේ තමයි ඇල්ගොරිතම් එක. අපිට මේ 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 මික්ස් කරපු අවසාන අපිට ඕන ටී එකක් තියෙනවා. මේ මෙතෙන්ට එන්න තව පාත් අපිට තියෙන්න පුළුවන්. අපි ඉස්සලා වතුර උණු කරන්නේ. අපි හිතමු අනේ අපි වතුර උණු කරනවා අපි තුන් බොයිල්. වතුර උණු කරා. කප් එකක් ගත්තා. ඉස්සලා දානවා ටී බෑග්. ඊට පස්සේ මික්ස් කරනවා. ආයෙ දානවා sugar. ආයෙ මික්ස් කරනවා. ඊට පස්සේ ටී එකක් අරනවා. ඔම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කප් එකක් ගන්න. ඒකට දානවා ටී බෑග්. ඒකට දානවා sugar. ඊට පස්සේ ඒකට දානවා වතුර. කප් එක ලිපේ තියලා උණු කරනවා. අපිට හම් වෙනවා ටී එකක්. නේද? ඔය වගේ තව ඕන තරම් ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි මේ solution එකේ එකයි නේද අපිට අවසානයේ හම් වෙන ටී එකක් තමයි. එන පාත් එක වෙනස් වෙනවා. එහෙනම් ඇල්ගොරිතම් එකක් ගත්තාම එතකොට අපි කරන්නේ මොකක්ද? අපිට කරන්න වැඩක් තියෙනවා නම් එහෙනම් අපිට අවසාන රිසල්ට් එකක් වගේ සොලූෂන් එකක් ඕනම්කම තියෙනවා නම් ඒ සොලූෂන් එක දක්වා එන්න තියෙන පාත් එක ස්ටෙප් බයි ස්ටෙප් ඉස්තර කරන එක තමයි ඇල්ගොරිතම් එකකින් කරන්නේ. එහෙනම් මේ ඇල්ගොරිතම් එකක් දැම්මම ගොඩාක් තියෙන්න පුළුවන් අපිට. එකම සොලූෂන් එකක් ගන්න ගොඩාක් ඇල්ගොරිතම් තියෙන්න පුළුවන්. එතකොට අපි බලන්න වෙනවා එහෙනම් කොහොමද හොඳ ඇල්ගොරිතම් එකක් අපි මේකෙන් තෝරගන්නේ. දැන් ඒක හොඳ ඇල්ගොරිතම් එකක් නම් ඉන්පුට් ඇන් අවුට්පුට් ෂුඩ් බී ඩිෆයින් පර්සිස්ලි. ඒක කියලා කියන්නේ ඉන්පුට් අවුට්පුට් හරියට ඩිෆයින් කරලා තියෙන්න ඕනේ. මේක තමයි ඉන්පුට් එක. මේවා තමයි දාන දේවල්. ටී බෑග් සහ sugar. sugar මෙච්චර නිකම් sugar එකට හරියන්නේ නැහැ නේද? සීනි කිලෝ එකක් දාන්න පුළුවන්. ඒතර මෙච්චර ප්‍රමාණයක් sugar. මේ විදිහට ඩිෆයින් වෙන්න ඕනේ. ඊට පස්සේ each step in algorithm should be clear and unambiguous. steps ටික නේද steps ටික හරියටම තියෙන්න ඕනේ. ඒක අවසානට තියෙනවා මුලට තියන්න බෑ.
The algorithm should be most effective among many different ways. You know, most effective. මෙන්න මේ වචනේ හරි වැදගත් ළමයි most effective algorithm එක තමයි අපි තෝරගන්නේ algorithm එකක් විදියට. කොහොමද අපි algorithm එකක් most effective ද කියලා බලන්නේ? එකක් cost එක. අනිත් එක time එක. Cost එක සහ time එක අනුව තමයි algorithm එකක් effective ද කියලා අපි හොයන්නේ. අපි time එක ගමු. අපි අර තේ හදන වැඩේදී. එකක් තමයි මොකද්ද වතුරුණු කරා tea bag එකක් ගත්තා tea සුගය දැම්ම කලවම් කරා දුන්නා. ඒක එකක්. අනිත් එක තමයි මොකද්ද වතුර ගත්තා tea දැම්ම කලවම් කරා සීන දැම්ම කලවම් කරා දුන්නා. එහෙනම් ඔක effective වෙන්නේ මොකද්ද? පළවෙනි එක නේද? අය අපි එකපාරයි කලවම් කරනවා. අනිත් එක දැම්ම දෙපාරක් කලවම් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? time එක වැඩි. ඒකට save එකක් අරන් හිටියොත් එයාට කලවම් කර දෙපාරක් කලවම් කරනකොට ගෙවන්න වෙනවා. එහෙනම් cost එක වැඩි. ඒතර හරියම ලේසි algorithm එකක් දෙනවා නේද? tea ටිකක් කෑවා සීනි කෑවා වතුර බිව්වා. algorithm තියන්න පුළුවන් එහෙම හරිද? හරි. එහෙනම් හැබැයි එතකොට ඒක effective වෙනවද? නැහැ නේද? අවසාන product එක අපිට ඕන විදිහට හම් වෙන්නේ නැහැ. එහෙනම් ඒක time එකයි cost එකයි ඉතුරු වෙන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැත්නම් වැඩි වේදමක් යන්නේ. හැබැයි අපේ අවසාන product එකේ quality එක නැහැ. එහෙනම් අවසාන එක තමයි මොකක්ද? මේක අපේ solution එක user acceptable වෙන්න ඕන. අපේ algorithm එක හම් වෙන solution එක user acceptable වෙන්න ඕන. එතකොට අපි කියන එක effective algorithm එකක් කියලා. එහෙනම් අපි එතකොට algorithms කීපයක් තියෙන. කියන්නේ එකම solution එකට යන පාරවල් steps ගොඩක් තියෙන පුළුවන්. හැබැයි අපි එකකින් තෝරගන්නවා most effective algorithm එක. algorithm සම්බන්ධව පැහැදිලිද මොනවා හරි අහන්න දෙයක් තියෙනවද ඔයාලට හරි ඊළඟ ළමයි flow chart එකක් කියලා flow chart තමයි algorithm එකක් represent කරන්න පුළුවන් ක්‍රම තියෙනවා දෙකක් එකක් තමයි පාවිච්චි කරන flow chart අනිත් එක පාවිච්චි කරනවා pseudo code flow chart සහ pseudo code ඒක flow chart එකක් කියලා කියන්නේ අපි path නැත්නම් මේකේ flow එක diagram එකකින් පෙන්වනවා ඒක මේක start කරලා ඊට පස්සේ ඊළඟ step එක මේ විදිහට ඩයග්‍රෑම් එකකින් ඊතල පාවිච්චි කරලා දිනනවා මේකට අපි කියනවා ෆ්ලෝ chart එකක් කියලා. ෆ්ලෝ chart. ඊළඟ තමා අපිට මේක ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේකට අපි කියනවා සූඩ කෝඩ් එකක් කියලා. මේ කියන මෙතඩ්ස් දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට ඇල්ගොරිතම් එකක් ලියන්න ඇල්ගොරිතම් එකක් රිප්‍රසෙන්ට් කරන්න. හැබැයි මේකේ බේසික් තැන තමයි ෆ්ලෝ chart කියලා කියන්නේ. ඒක සූඩෝ කෝඩ් වලට යන්න කලින් අපි ගොඩක් වෙලාවට ෆ්ලෝ chart එකක් හරහා අපිට ඇල්ගොරිතම් එකක් ලේසියෙන් ඩිවලොප් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඉස්සලා කතා කරන ෆ්ලෝ chart ඒත් එක්කම අපි එකට දාලා සූඩෝ කෝඩ් එකක් කතා කරමු. හරිද? හරි. එනම් ෆ්ලෝ chart එකක් ගත්තම මෙයා අපිට දෙන ඇඩ්වාන්ටේජස් ගොඩක්. The flow chart is an excellent way of communicating the logic of program. Program එකේ logic එක නේද? Logic කියලා කියන්නේ අපි කොහොමද මේ solution එක develop කරන්නේ කියන එක පෙන්වන්නත් පුළුවන් හොඳම විදියක් කියලා කියනවා flow chart. මොකද diagrams වලින් පැහැදිලි කරන එක ලේසි නිසා. Easy and efficient to analyze problem using flow chart. අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. flow chart plays the role of guide or blueprint. Blueprint කියලා කියන්නේ අපි මොන හරි වැඩක් කරගෙන යනකොට ඒක කරගෙන යන්න ඕන steps ටිකනේ තියෙන්නේ මේ. ඒතර ඒක guide එකක් අපිට. Guide එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Maintain කරද්දී අපිට ලේසි කොහොමද මේක develop කරේ කියලා තියෙන්න දැනගන්න පුළුවන්.
ඊට පස්සේ කෝඩ්ස් ලියන්න මෙයා හෙල්ප් කරනවා නේද මොකද ෆ්ලෝ එක අපි ගාව තියෙනවා මෙහෙම මෙතන එක ඩෙවලොප් වෙන්න කියන එක ඔයගේ වාසි ටිකක් අපිට ෆ්ලෝ චාට් වලින් තියෙනවා ඊළඟ ළමයි ස්ටෑන්ඩඩ් ෂේප්ස් ටිකක් තියෙනවා මේ ෆ්ලෝ චාට් එකක් අඳින්දි අපි අනිවාර්යෙන් මේ ෂේප්ස් පාවිච්චි කරන්න ඕනේ start එක සහ end එක දක්වන්න පාවිච්චි කරනවා මේ සිම්බල් එක oval එකක් arrows පාවිච්චි කරනවා arrows පාවිච්චි කරනවා මේක මොනවාද flow එක පෙන්වන්න මෙයාගේ ඊට පස්සේ rhombus එකක් නෑ sorry parallelogram එකක් පාවිච්චි කරනවා inputs outputs පෙන්වන්න process එකට रेक्टैंगल डायमंड शेप रोम्बस पावच करना डिसीजन का मेतम फ्लो चार्ट अभी पावच करना सिंबल स्टिक हर अब एक फ्लो चार्ट उदाहरण कथा कर sequential type එකේ flow chart එක develop a program to add two numbers entered by the user. දැන් අපිට program එකක් හදන්න කියලා කියනවා. numbers දෙකක් user enter කරපු numbers දෙකක් user enter කරපු numbers දෙකක් add කරගන්න පුළුවන් විදිහට. ළමයි ඔයාලට ඇහෙනවද මම? ඔව් ඇහෙනවා. ඇහෙනවා. අයි බලමු කොහොමද ගන්න කරන්න පුළුවන් කියලා. අපි ඒක ඇල්ගොරිතම් ඩෙවලොප් කරන්න හදන්න. අපිට නම් ඉස්සෙල්ලාම ඕනම ඇල්ගොරිතම් එකක් අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ. ඇල්ගොරිතම් එක පටන් ගන්නවා අපි start. සිම්බල් එක වෙන්නේ oval shape එකක්. start. Develop a program to add two numbers entered by the user. User enter karana numbers deyak thamai input karanna kiyala kiyanne. Dan lamai na apita siddha wenawa den araya gen numbers deyak input karaganna. Ekaṭa input wala symbol ekak menna meka. Input mal lena a, b kiyala. දැන් මෙන්න මේක හරියම වැදගත් මෙන්න මේවට ළමයි අපි කියනවා හරියට තේරුම් ගන්න මේවට අපි කියනවා variables කියලා variables අපි මෙහෙම variable එකක් පාවිච්චි කරන්නේ මොකද අපි දන්නේ නැහැ user enter කරන number එක මොකක්ද කියලා. එයාට ඕනෑම අංක දෙකක් ඇතුළත් කරලා ඒක එකතු අපේ program එක හරහා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි මේ a සහ b කියලා ගත්තේ. එතකොට මේවට අපි කියන variables. variable එකක් කියලා කියන්නේ මේවා store වෙන්නේ computer එකේ memory එකේ. computer memory එකේ තමයි store වෙන්නේ. මෙන්න මේ එක memory location එක. අපි වෙන් කර ගන්නවා නමක් දීලා a කියලා. මෙතනින් වෙන්නේ මම මේ input a කියලා දුන්නම් වෙන්නේ memory එකේ location එකක් හැදෙනවා. ඒක save වෙනවා. නැත්නම් ඒකට නම විදිහට භාවිත වෙනවා a කියන identifier එක. මේකට කියනවා identifier කියලා. මොකද අපිට identifier එක ඕන වෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ දැන් මෙන්න මේ memory location එක access කරන්න පුළුවන් වෙන්නේ a කියන නම භාවිතා කරලා a කියන identify භාවිතා කරලා තව එකක් දා ගන්නවා b इनपुट ए बी कि अदस्था बी के लोकेशन देखा मेमरी लोकेशन देगा यूस अट पुलवनी मेन मे अवस्थावे
එයාගාව තියෙන කැමති වැලියුස් දෙකක් මේ දෙකට assign කරන්න. දැන් අපේ program එක මෙන්න මේ step එකේදී බලාගෙන ඉන්නවා user මොනවා හරි value එකක් value දෙකක් අපේ program එකට දෙනවා. මොනවාම හරි values දෙකක් program එකට දෙන්න. එහෙනම් මෙතක දැන් මෙතනින් එහාට program එක execute වෙන්නේ නැහැ user අර values දෙක දෙනකම්. අපේ program එක ඉස්සරහට යන්නේ නැහැ. අපි දැන් user values දෙකක් දුන්නා. ඉස්සලාම තුලත් කරා 5, ඊළඟට දැම්ම 10. එහෙනම් A B නේ තියෙන්නේ. පළවෙනි දාන එක A වලට යනවා, දෙවෙනි දාන එක B වලට යනවා. මේ පළවෙනි පාර run කරද්දී හරිද? ඊට පස්සේ ඊළඟ step එක මොකද වෙන්න ඕනේ? මෙයාලගේ එකතු වෙන්න ඕනේ. එහෙනම් process එක process එකක් හදන්න පෙන්වන්නේ අපි rectangle එකකින් ඊතලයක් තියෙනවා. මලියන් C සමානයි A ධන B. දැන් දැන් මොකද වෙන්නේ? දැන් තියෙනවා තව variable එක. මේක අලුත් variable එක. එහෙනම් මෙයාගේ තව location එකක් හැදෙනවා. C කියලා කොහේ හරි තැනක හැදෙයි. දැන් මෙතන හැදුණා කියලා. ඉත තියෙන තැන C කියලා memory location එකක් හැදෙනවා. දැන් මේ ස්ටෙප් එකේදී ඔන්න හරියටම තේරුම් ගන්න මේක දැන් වැඩ කරන්නේ දකුණු පැත්ත ඉඳලා වමට. මම වැඩ කරන්නේ දකුණු ඉඳන් වම් පැත්තට. දැන් මෙතනදී උනේ ඩේටා රයිට් වෙච්ච එකනේ. ඉන්පුට් එකක් නිසා. මේ 5යි 10යි කියන වැලියුස් දෙක මේක ඇතුළට ඇතුළත් වෙනවා. දැන් මෙතනදී වෙන්නේ මම හැමදෙස්සෙම මතක තියාගන්න දකුණු ඉඳන් වමට තමයි වැඩ කරන්නේ. B වල තියෙන වැලියුස් එක 10යි අරගත්තා. ඒ වල තියෙන ලොක 5යි අරගත්තා. මේ දෙක එකතු කරා 15යි. ඒක සයින් කරනවා C-ට. එතකොට මෙන්න මෙතනට 15යි කියලා සේව් වෙනවා memory එකේ. දැන් තාම මේ value එක තියෙන memory එකේ. දැන් ඊළඟ step එක විදිහට අපි කරන්න ඕන දේ තමයි මේක output කරන්න ඕන. output C. දැන් මේ output C කියව මොකද වෙන්නේ? දැන් මෙයා display එකේ 15 කියන value එක පෙන්වනවා. මෙතනින් ගන්නවා 15 කියන value එක පෙන්වනවා. ඊට පස්සේ නම් අපේ algorithm එක අවසන් වෙන්න ඕනි stop. stop වෙනවා. stop කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ values ටික ස්ටොප් අර ලොකේෂන්ස් ක්ලියර් වෙනවා. ඊළඟ පාර ආයෙත් තව කෙනෙක් මේක රන් කරා කියන්නේ. එයා රන් කරනවා. එන එයාගේ ඉන්පුට් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයා දානවා 20යි 30යි කියලා. ඊළඟ ස්ටෙප් එකට ආවා. මෙතනින් කියවනවා B කියලා කියන්නේ 30යි. A කියලා කියන්නේ 20යි. එකතු කරා 50යි. 50 සේව් වෙනවා මෙන්න මේ ලොකේෂන් එකේ. ඊළඟ ස්ටෙප් එකට යනවා. අවුට්පුට් C. නම් 50යි මෙතන C වලට තියෙන්නේ. මේ අවුට්පුට් කරනවා 50යි කියලා. එහෙනම් ළමයි මේ මේවා වෙනස්ුන්නේ නැහැ දැන්. මේ නම් වෙනස්ුන්නේ නැහැ එකක්වත්. හැබැයි අතන තිබුණ වැලියුස් වෙනස් වෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ variables කියලා. variable. variable එකේ අදහස් තමයි එයා place يعني hold කෙනෙක්. මේ hold එකට අපිට එක එක values දාන්න අයින් කරන්න පුළුවන් hold එක තියාගෙන. එන්සයිකට් අපි කියනවා වේරියබල් එක. දැන් වේරියබල් වලට ඩෙන්ටිෆයර්ස් තියෙනවා. මේ වේරියබල් ඩෙන්ටිෆයර්ස් වලට අපි භාවිතා කරනවා මොන හරි නමක්. ඩෙන්ටිෆයර්ස් ලෙවල් ලියද්දි රූල්ස් කීප් එකක් ගැන අපි ගල්වන සඳහන් කතා කරමු. එහෙනම් අදර මෙතනින් අවසන් කරනවා. ඒක ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියන එක අයිඩියාක් වලට තියෙන්න ඕනේ. ඒක ලබන සඳහන් අපි ෆ්ලෝ චාට් අඳිනවා. අඳලා හුරු වෙනවා. ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් අපි ඩෙවලොප් කරගන්න සහ ඒ හරහා ප්‍රෝග්‍රෑමින් වලට කොහොමද මේක යූස් කරන්න කියලා කතා කරමු. හරි. ඔයාලගේ නම් 12 මාට් හවුස් ලෙක්චර් එක තියෙනවා. අද එක මෙතනින් අවසానයි.